රාජ්‍ය මාත්‍ය ඩයනා ගමගේ ආගමන විගමන පනත යටතේ වරදක් සිදු කර තිබේ නම් ඇය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විවෘත අධිකරණයේ සඳහන් කළා. ඩයනා ගමගේගේ උපැන්න සහතිකයේ ජාතික හැඳුනුම් පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ලක් අද කැඳුණු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කළේ. මෙම පැමිණිල්ල අද කැඳුණු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී පැමිණිල්ලකාර ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිශ්‍ර රේන්සි අරසකොළරත්න අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සිය බ්‍රිතාන්‍ය පුරවැසි භාවය වසන් කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බව ප්‍රකාශ කළා. ඉන්පසුව ඇය වෙනත් උපැන්න සහතිකයක් ඉදිරිපත් කරමින් රාජකාරී විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බවත් ජනාධිපති නීතිශ්‍රවරයා ප්‍රකාශ කර තිබෙනවා. ස්වාමීනි, මේක දඬ නීති සංග්‍රහය යටතේ වරදක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබෙනවා. එසේනම් කළ යුත්තේ ඩයනා ගමගේ නැමැත්තිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමයි. සාමාන්‍ය මිනිහෙක් මේ වරද කළා නම් ඔහු අත්අඩංගුවටගෙන ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරනවා. ඩයනා ගමගේ සම්බන්ධයෙන් එසේ නොකරන්නේ ඇය රාජ්‍ය අමාත්‍යවරයක් නිසා යනුවෙන් ජනාධිපති නීතිශ්‍ර රේන්සි අරසකොළරත්න ප්‍රකාශ කළා. මෙහිදී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිශ්‍රවරයා සඳහන් කළේ එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. තම සේවාදායිකව 2014 වසරෙන් පසුව බ්‍රිතාන්‍ය පුරවැසි භාවයෙන් ඉවත් වූ බවත් ඔහු පෙන්වා දුන්නා. විසිවන සංශෝධනයට තම සේවාදායිකාව සහය පළ කිරීමෙන් පසුව මේ අසත්‍ය චෝදනා එල්ල කිරීමට කටයුතු කර ඇති බවත් එම නීතිචවරයා සඳහන් කර සිටියා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රශ්න තුනක් යොමු කළා. විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පුද්ගලයෙක් එකිනෙකට වෙනස් උපැන්න සහතික ඉදිරිපත් කළ බවට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් ඒක වරදක්ද නැද්ද? ඒක ආගමන හා අභිගමන පනත යටතේ වරදක්ද නැද්ද? එහෙම වරදක් වෙනවා නම් පොලිසිය ඊළඟට ගත යුතු පියවර කුමක්ද යනුවෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්න යොමු කළා. නමුත් මහේස්ත්‍රාත්වරයා යොමු කළ එම ප්‍රශ්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිහඬව සිටියා. එනුව මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය මාර්තු මාස 2 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.